අයිබුවන් සුබ දසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අදත් ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ අපේ YouTube channel එකත් එක්ක. මේ තමයි TPEDU. ඉතින් ඔයගොල්ලෝ තාම අපේ channel එකට අලුත් කෙනෙක් නම් අපේ channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම පහල තියෙන subscribe button එක ඔයගොල්ලෝ අපේ TPEDU YouTube channel එක subscribe කරන්න කියලා මතක් කරනවා. ඉතින් අද අපි ඔයගොල්ලන්ට අරගෙන ආව අලුත් video එකක්. ඒක තමයි ඔයගොල්ලෝ කවුරුත් දන්න ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් ගැන ඔයගොල්ලන්ට වැදගත් කරුණු කීපයක් මේ video එකෙන් කියන්න. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ආචාර්ය CWW කණ්ණංගර මහත්තයා ගැන. එහෙම නැත්නම් ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ පියා කියන ගෞරවය ආදරෙන් හඳුන්වන අපේ CWW කණ්ණංගර මහත්තයා ගැන ඔහුගේ ජීවිතය පිළිබඳව මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට අරගෙන එනවා. ඉතින් එතුමා උපත ලබන්නේ 1884 ඔක්තෝබර් 13 වෙනිදා අම්බලංගොඩ රන්දොඹේ කියන ගමේ. ඉතින් ඔහුගේ පියාගේ නම තමයි ඩොන් ඩැනියෙල් විජේකෝන් කණ්ණංගර. ඔහු කළුතර දිස්ත්‍රික්කයේ පස්දුන් කෝලේට අයත් ලූල්බද්දායේ වැසියෙක්. එතකොට මව වෙන්නේ හික්කඩුවේ වැයවල වීබදු බලවේ උපත ලැබූ එමිලි විජේසිංහ කියන කාන්තාව. ඉතින් ඔහුගේ පවුලේ සහෝදර සහෝදරියන් 5 දෙනෙක් ගෙන් යුක්ත පවුලක්. ඉතින් ඔහු දෙවෙනි දරුවා තමයි මේ පවුලේ. ඉතින් මූලික අධ්‍යාපනය ලබන්නේ අම්බලංගොඩ රන්දමේ වෙස්ලියන් උසස් පාසලෙන්. ඉතින් මොහු ඉගෙනීමට ඉතාමත් දක්ෂ, සෞන්දර්ය විෂයන් වලට හැම දෙයකටම දක්ෂ කම්පෙන්නපු ශිෂ්‍යෙක්. ඉතින් කේම්බ්‍රිජ් සීනියර් විභාගයට පෙනී ඉඳපු එතුමා හොඳම ශිෂ්‍යයාට මේ සම්මානය දිනා ගන්නවා. ඒ වගේම 1902 දී අංක ගණිතයේ විෂයෙන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේම ප්‍රථම ස්ථානය දීමි කර ගන්නවා. ඒ වගේම කේම්බ්‍රිජ් ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගයේ සමත් වුණා. දෙවන්ත බුද්ධිමතුන් අතර සටනකට මුහුණ දීමෙන් බොහොමයක් සහතික පත්‍රත් ලබා ගත්තා. එතකොට එතුමාගේ ඒ විෂයන් වල තිබිච්ච කැපවීම, බාහිර ක්‍රියාකාරකම් වල විශිෂ්ටත්වය ඉතාමත්ම ඉහළ කුසලතාවයක් පෙන්වුවා. ක්‍රීඩා, නාට්‍ය, කතික අංශ කියන අංශ වලින් හැම දෙයකින්ම ඔහු ඉතාමත්ම ඉහළ කුසලතාව පෙන්වපු ශිෂ්‍යයෙක්. ඉතින් මුලින්ම ඔහු ගුරුවරයෙක් වශයෙන් තමන්ගේ වෘත්තීය ජීවිතයට ප්‍රවිෂ්ඨ වෙනවා. ගණිත ගුරුවරයෙක් වශයෙන් එතුමාගේ මව් පාසල වන රිච්මන්ඩ් විද්‍යාලයේ තමයි ගණිත ගුරුවරයෙක් වශයෙන් ඔහු ප්‍රවිෂ්ඨ වෙන්නේ. ඉතින් ඔහු ඒ වගේම 1910 දී ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥයෙක් වශයෙන් උත් සේවයට බැඳෙනවා. ඉතින් එතුමාගේ ප්‍රධාන අපි එතුමා ගැන කතා කරද්දී ප්‍රධානයෙන්ම කතා කරන්නේ නිදහස් අධ්‍යාපනය ගැන. ඉතින් එතුමාගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා අතර වෙනවා සීලුම දරුවන්ට හොඳ අධ්‍යාපනයක් නොමිලේ ලබා දීම. ඒක තමයි ප්‍රධාන පරමාර්ථය. ඒ වගේම ග්‍රාමීය පාසල් රාශියක් බිහි කිරීම, අධ්‍යාපනයේ සියලු ගාස්තු වලින් නිදහස් කිරීම, ඉංග්‍රීසි පාසල්වල මව්බස භාවිතයට අනුබල දීම, ශාස්ත්‍රීය වෘත්තීය විෂය ධාරාවලින් යුක්ත මාධ්‍යවල මධ්‍ය විද්‍යා රසක් පිහිටුවීම, අධ්‍යාපන චින්තනාලය තුළ ආහාර නිෂ්පාදනයට උපරිම අවධානයක් ලබා දීම. මේ තමයි මෙතුමාගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා වෙන්නේ. ඉතින් මෙතුමා 1931 ඉඳලා 1947 දක්වා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ පූර්ණ කාලය එතුමා ගත කළා. ඒ වගේම අධ්‍යාපන ඇමතිවරයා වශයෙන් බොහෝ කාලයක් ඉඳියා. ඉතින් එතුමාගේ තව කාර්යයක් වෙන්නේ සර්භාෂා පාසල්වල ඉංග්‍රීසි ඉගැන්වීම ඉංග්‍රීසි ඉගැන්වීම අනිවාර්ය කිරීමත්, ඉංග්‍රීසි මධ්‍ය පාසල්වල සිංහල හා දෙමළ ඉගැන්වීම අනිවාර්ය කිරීම කියන කාර්ය තමයි එතුමාගේ තව ප්‍රධාන කාර්යයක් වෙන්නේ. ඒ වගේම හොඳ පාසල් ගමට ගෙනීමේ අරමුණක් වශයෙන් එක් ඡන්දදායක දිස්ත්‍රික්කයකට එක් මධ්‍ය විද්‍යාලයේ බැගින් පිහිටුවීම නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵලයක්. ඉතින් මූලික අධ්‍යාපනයේ ඉඳලම විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වාම නොමිලේ ලබා දීම තමයි එතුමාගේ මේ නිදහස් අධ්‍යාපනයේ ප්‍රධාන පරමාර්ථය වෙන්නේ. ඉතින් ඉස්සර අතීතයේ ධනය හා වරප්‍රසාද හිමි කොටස් වලට පමණක් සීමා වෙච්ච මේ උසස් අධ්‍යාපනය පොදු ජනතාවටම විවෘත දොරට විවෘත වුණා මෙතුමා හින්දා. ඉතින් එයට අධ්‍යාපනය ලබා දෙන්න නම් හොඳ ගුරුවරු
මූලික සාධකයක් ලෙස පිළිගත් නිසා එතුමා යහපත් කැපවූ දක්ෂ ගුරු පරපුරක් ඇති කරන්නත් පුරෝගාමී වුණා. ඉතින් අවුරුදු 40ක් ක්‍රියාකාරී දේශපාලඥයෙක්, එතකොට අවුරුදු 28ක් ව්‍යවස්ථාදායකයේ මන්ත්‍රීවරයෙක්, අවුරුදු 20කට වැඩි කාලයක් අමාත්‍යවරයෙක් ලෙස කටයුතු කරපු එතුමා ලංකා ඉතිහාසයේ විශේෂ වැදගත්කමක් දරන පුද්ගලෙක්. ඉතින් 1923 දී දේශපාලනයට පිවිසෙනකොට සැලකිය යුතු ධනයක් තියෙන පුද්ගලයෙක් විදිහට තමයි මෙතුමා පිවිසුනේ. නමුත් මෙතුමා විශ්‍රාම යනකොට එතුමාට ජීවත් වෙන්නවත් කිසිදු ආධාරයක් මාර්ගයක් තිබිලා නැහැ. ඉතින් මෙතුමා අවංකව දේශපාලන අවංක දේශපාලඥයෙකු කියලා කියා පාන්න පුළුවන් හොඳම සාධකය තමයි ඒක. ඒ කියන්නේ එතුමාගේ අවසන් ජීවිත කාලය ගත කළා තියෙන්නේ රජයේ ලැබුණු ආධාර මුදලකින් තමයි. ඉතින් අවුරුදු 85ක් දිවි ගෙවූ එතුමා 1969 දී සැප්තැම්බර් 23 වෙනි දින දිවංගත වෙනවා. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ CWW කන්නංගර මහත්තයා ගැන. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට පුංචි හරි දැනුමක් එන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් මේ වගේ ඔයගලන්ගේ දැනුමට එකතු කරගන්න පුළුවන් හැම කරුණක්ම අපේ YouTube channel එක මගින් ඔයගලන්ට හැමදාම බලන්න පුළුවන්. ඉතින් ඒ කරන එහෙමනම් අපේ YouTube channel එක අනිවාර්යයෙන්ම subscribe කරලා notification button එකත් on කරලා තියාගන්න. අපි වීඩියෝ දැම්ම ගමන් ඔයගලන්ට මුලින්ම බලන්න. ඉතින් අලුත් වීඩියෝ එකක් හමු වෙමි බලාපොරොත්තුෙන්. අදට අපි මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. ස්තුතියි. Metro.